मतीश पतिरन नतिनाम देवन मालिंग नतिनाम नवपरपुरे मालिंग लिस जात्यांतर विस्तर विचार क्यान हैनिनु मतीश पलवेनी आईपीएल तरंगे पलवेनी पांदुवेम कडुल्लाक दबा गैनीमट समत्व अतर पांदु अर तुनाय एक पांदुवकदी लकुणु 24කට කඩු දෙකක් දබා ගැනීමටත් ඔහු සමත් වුණා. ඔහුගේ දක්ෂතාවය IPL තරගයේ ඉතිහාසයේ 2008 සිට පළවෙනි පන්දුවෙන්ම කඩුලක් ලබාගත් IPL නියෝජනය කළ 9වෙනි ක්‍රීඩකයා බවට ඔහු පත් වුණා. එහි විශේෂත්වය වන්නේ ප්‍රබල විසවිස නායකයෙක් මෙන්ම ප්‍රබල ක්‍රිකට් නායකයෙක් වන ලෝක කුසලානයක් ජයග්‍රහණය කර MS ධෝනි යටතේ ඔහුගේ උපදේශ යටතේ මතීෂ පතිරණ මෙම දක්ෂතාවය දැක්වීම සහ ඔහුගේ කණ්ඩායමට ක්‍රීඩා කරවීම ඒ වගේම ධෝනි ඔහුව විශ්වාස කර කණ්ඩායමට එකතු කර ගැනීම වැනි කාරණා ගණනාවක් මේ පසුබිමෙහි තිබෙනවා. කෙසේ වෙතත් තරඟේ නනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේන්ද්‍ර සිං ධෝනි මෙසේ පවසා තිබෙනවා. මතීෂ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව යලි IPL පිටිය තුල සිහිගන්වන බව ඔහු පවසා තිබෙනවා. මතීෂ නිසි පුහුණුවක් යටතේ හොඳින් රැක බලා ගත යුතු ක්‍රීඩකයෙකු ලෙසයි මහේන්ද්‍ර සිං ධෝනි මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ. කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං ධෝනි මෙම 19 හැවිරිදි යවුන් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමකටවත් ක්‍රීඩා කර නැති මෙම ක්‍රීඩකයාව ප්‍රබල චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එකතු කර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම අගය කළ යුතුයි. ශ්‍රී ලංකාවේදීවත් කිසිදු අවස්ථාවක් ලැබී නැහැ ඔහුට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තරඟයකට යන්න. විශේෂම වෙන්දේසියේදී නම් අලවි වූයේ නැහැ. නමුත් ආබාධයක් නිසා නැවතත් එකතු කරගත්තේ විශේෂම පැවසිය යුතුයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සහ ජනප්‍රිය හිටපු ක්‍රීඩකයන් 3 දෙනෙක් මෙම IPL වෙන්දේසිය සිටියා. මුතය මුරලිදරන්, ඒ වගේම ක්‍රිකට් අධ්‍යක්ෂක කුමා සංගක්කාර, ඒ වගේම ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයන්. නමුත් ශ්‍රී ලංකාවේ කිසිදු යවුන් ක්‍රීඩකයෙකුට හෝ දැනට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකුට ඔවුන් ලාංසු තැබුවේ නැහැ. මුතය මුරලිදරන් එක් වරකදී වනිදු හසරංගට එක් ලාංසුවක් තැබුවා අප හැමදාම මතක් කරන විදිහට. නමුත් මේ මහේන්ද්ර සිං ධෝනි 19 හැවිරිදී යවුන් ක්‍රීඩකයෙක්ව විශ්වාස කර තමාගේ ප්‍රධාන 11 දෙනාට ක්‍රීඩා කරවීම පිළිබඳවම ඇත්තෙන්ම ඔහු ඉන්දියානුවෙක් වුණත් ඉතාමත් ඉහළින් අගය කළ යුතුයි ශ්‍රී ලාංකිකයන්. අපට හොඳට මතකයි 19-15 ලෝක කුසලානය මතීෂ ක්‍රීඩා කරා. එහි උපදේශක පුහුණුකරුවා බවට පත් වුණේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන. නමුත් ඔහු මිලදී ගත්තේ බේබී ඒබී නමින් හඳුන්වන දකුණු අප්‍රිකාවේ බ්‍රේවිස්. ඔහු කණ්ඩායමටත් ක්‍රීඩා කෙරෙව්වා. නමුත් ශ්‍රී ලාංකික කිසිදු ක්‍රීඩකයෙකු මහේල ජයවර්ධනට හඳුනා ගන්නට බැරි වෙන්නට ඇති දක්ෂතා තිබෙන ක්‍රීඩකයන් ලෙස. එසේ වෙතත් මහේන්ද්‍ර සිං ධෝනි හඳුනාගෙන තිබෙනවා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.